ගුවන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වින්දනීය උදෑසන සිකුරාදා දවසත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ සියලු වැඩ කටයුතු ඒ විදිහටම කරගන්න පුළුවන් වෙන්න කියලා බොහොම සාර්ථක දවසක්, සුන්දර දවසක්, ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් අද කවද්ද? අගෝස්තු මාසේ 28 වෙනිදා. බලන්නකෝ අගෝස්තු මාසෙත් තව දවස් කිහිපයකින් මාස නිමවට පත් වෙනවා. අගෝස්තු මාසය ඉවර වෙනවා කියලා කිව්වහම පුංචි දුවදරුවන්ට නංගිලා මල්ලිලාට හරි දුකයි නේද? මොකද පාසල් නිවාඩුවත් ඔන්න ටික ටික ඉවර වෙගෙන එනවා. තව දවස් කිහිපයකින් ඔන්න ඊළඟ වාරයේ වැඩ කටයුතු ආරම්භ වෙනවා නේද? ඒ වගේම තමයි උසස් පෙළ විභාගයත් මේ දවස්වල එක දිගට පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් කමක් නැහැ. ඒ කොහොම වුණත් ඉතින් කාලය ඉක්මනට ගත වෙලා යනවා කියලා කියන්නේ හොඳයි. ඇයි මං එහෙම කිව්වේ? මොකද අපිට කාලය ඉක්මනින් ගත වෙනවා කියලා දැනෙන්නේ නැත්නම් අපි දෛනික වැඩ කටයුතුත් එක්ක අපි බිසි වෙලා, කියන්නේ කාර්යබහුල වෙලා ඉන්න නිසා. ඉතින් සමහරක් අය ඉන්නවා මේ අයියෝ බලන්නකෝ අද දවසේ ගෙවෙන්නෙත් නැහනේ. දැන් ඊළඟ සතිය වෙනකන් ඉන්න එපැයි, අවුරුදු වෙනකන් ඉන්න එපැයි, තව අවුරුද්දක් යනකන් ඉන්න එපැයි. ওই විදිහට කල් මරමින් ජීවත් වෙන අයත් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට කරන්න දෙයක් නැති නිසා. නමුත් එහෙම කරන්න එපා. කාලය කියලා කියන්නේ බොහොම වටින දෙයක්. ඉතින් අපිට කාලය අතපසු වෙච්ච කාලය අපිට ආපහු ලබා ගන්න බෑ. කාලය ආදේශ කාලය වෙනුවට කිසි දෙයක් ආදේශ කරන්න බෑ. කාලය අපිට ගබඩා කරලා තියාගන්න බෑ. ඉතින් ඒ නිසා ලැබෙන කාලෙන් අපි උප්පරිම ප්‍රයෝජනය ගමු. ඔන්න දැන් මමත් සූදානම් වෙන්නේ වින්දනේ උදෑසන පළවෙනි විශේෂාංගයෙන් මගේ ලැබෙන කාලෙන් ඔබට වින්දනයක් එකතු කරන්න. ඉතින් ඔබ ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රයේ මාධ්‍ය ශාස්ත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් තියෙන ජනප්‍රිය තරුවක් එක තමයි අපි මේ කාලය ගත කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා එකතු වෙන්න අපේ පළවෙනි විශේෂාංගය මේ ගුරු පාරේ. මං කියවනේ මාධ්‍ය ශාස්ත්‍රයේ වසර ගණනාවක් අත්දැකීම් තියෙනවා, කලා ශාස්ත්‍රයේ වසර ගණනාවක් අත්දැකීම් තියෙනවා. කලා ශාස්ත්‍රයේදී අපිට ඔහු මුණ ගැහෙන විවිධ ඉසව් නියෝජනය කරමින් ගීපද රචකයෙක් විදිහට, කතුවරයෙක් විදිහට, නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට, ඉතින් රංගන ශිල්පියෙක් විදිහට අපිට ඔහු මුණ ගැහෙනවා. ඉතින් ඔහුත් එක්ක ඔහුගේ සුන්දර පාසල් අතීතයට අපි ඔක්කොම යමු දැන් මේ වෙලාවේ. ඒ නිසා අපි ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට එකතු කරගන්නවා වසන්ත දුක්ගන්නාර දුක්ගන්නාරාල ඔබ. ආයිබන්. ආයිබන්. සමා වෙන්න ඕන නම කියනකොට වැරදුනා. ගොඩක් අය මගේ නම වරදිනවා. අනේ. ඒකනේ දුකා කියලා කියන්නේ නේ. හිතින් එක ලේසි. දැන් කියන්නකෝ දුකයි කොහොමද? මේ දවස්වල වැඩ කරද්දී කියන්නේ මන් දන්න ඔයා ලංකාවට ට්‍රැවල් කරනවා කියලා. ඔව්. ඇවිදින්න තමයි මගේ ජීවිතේට ගොඩක් හම්බෙලා තියෙන දායාදේ. මම ආවෙත් ගොඩක් දුර ඉඳන්නේ අනුරාධපුර ඉඳන්නේ. අනුරාධපුර ඉඳන්නේ. මගේ රස්සාවත් මගේ වැඩත් ටිකක් ඉතින් ඇවිදීමට නියමිතයි. ඒ නිසා ඔයා කිව්වා වගේ ගොඩක් වෙලාවට රටවටේ ඇවිදිනවා. රටවටේ ඇවිදිනවා නේද? මේ මිසුත් රටවටේ එක එක තැන්වල ඇවිදලා තියෙනවා. දැන් ටීචර් කියනවා මගෙත් එක්ක අනේ ආයේෂා මැරෙන තැන තමයි දැන් හිතා ගන්න බැරි කියලා. අපි එහෙම නොවෙන්න අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද? දුකයි අපිට අඳුරලා දෙන්නකෝ. ඔයාගේ ආදරණීය ගුරු මෑණියන්. මගේ ගුරු ගුරු වරුන් ගුරුවරියන් මහා පිරිසක් පහු කරන් අපි ඇවිල්ලා ඉන්නවා. ගොඩක් අය අද අප අතර නැහැ. ඒ වගේම අප අතර ඉන්න අය තියෙනවා. ඒ අතරින් මේ බොහොම ගෞරවණීය සහ මට සමීප කීප දෙනෙක් අතර ඉන්නුත් ඉහළම සමීපතම මගේ ගුරුතුමිය උනේ ඉස්කෝලේ සුභසිංහ මිස්. මට සිංහලයි බුද්ධ ආගමයි ඉගැන්වපු හයේ පන්ති මගේ පන්ති භාර මිස් හැටියට හිටපු 10 පන්ති දෙනකන් මට උගන්නපු මට තලපු මට බැනපු මාව අගේපු මගේ සුභසිංහ මිස් තමයි අද මගේ ගුරු පාට එක තියෙන්නේ. ආයිබන් කියලා චන්ද්‍රා සුභසිංහ ගුරු මෑණියනේ ගොඩක් ගෞරවයෙන් ආදරෙන් අපි පිළිගන්නවා අපේ වැඩසටහනට. දැන් ටීචර් දන්නෙත් නැතිව ඇති මම කනිෂ්ඨෙන් පටන් ගන්න යන්නේ. ටීචර් ඉන්නේ නැහැනේ කාටකස් දිගලිය කනිෂ්ඨ විද්‍යාලයේ හම්බුන්නේ නැහැනේ ටීචර් දුක අය. හරි. ඒ කාලේ කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. නෙල්ලි කැලේ මට ඉතුරු කැලේ කියන්න බෑ. ඔයාම කියලා වටන් ගන්න. අයියට එහෙම කිව්වේ? ඔක නෙල්ලි කැලේ බුරියා කියලා තමයි මට ඒ කාලේ කිව්වේ යාළුවෝ. කියන්නේ අර ඉස්කෝලේ. ඒ කියන්නේ මගේ හැඩ ස්වරූපේ එහෙම හිතා ගන්න පුළුවන් නේ. හිතා ගන්න පුළුවන්. ඔන්න එහෙම ඉත්‍යාකුරු වගේ. ඒ කාලේ චිත්‍ර කතා පත්‍රයේ සිත්තර පත්‍රයේ තිබ්බ කතාව තමයි නෙල්ලි කැලේ බුරියා කියන්නේ. ඒ කියන්නේ චරිතය මෙහෙම දත් ඉස්සරහට ආපු කොණ්ඩ කූරු තියෙන මහා වෙනස් ස්වරූපයක් තියෙන කොල්ලෙක්. ඉතින් ඒ හැඩේ මට තේරෙන්නේ නැති ඒ නිසා වෙන්නේ නැති නෙල්ලි කැලේ බුරියා කිව්වා. ඒක අනුරාධපුර සෙන්ටර් ලේන කොටත් තිබ්බා. ආ ඒ නම ඒ විදිහටම කන්ටිනියු වුණා. හා හා දැන් ඊට පස්සේ 6 වසරෙන් පස්සේ දශේෂත් විභාගයෙන් පාස් වෙලාද ඔයා අනුරාධපුර සෙන්ටර් එකට? දශේෂත් විභාගයෙන් ඉතා උසස් ලෙස මම කහටගත්දිගලිය ප්‍රාථමික විද්‍යාලයෙන් අසමත් වුණා. ඊට පස්සේ අනුරාධපුර සෙන්ටර් එකේ තියපු තෝරා ගැනීමේ විභාග පරීක්ෂණයෙන් තමයි මම තෝරාගත්තේ 6 පන්තියට. හා හා
Dengi wagi loko parisa reakti beche nisa mata mai gasa se wela 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 indala tien ni me inggrisi beche hema wuga nenu kore inggrisi di chapan tira nengoda duka yala gasa se wayan nona mata ne me obutumia igan ni me singala sahiti ne singala sahiti buddha haga meche e beche nwela di hema katkara ne tan la pitte ni indala duwa laina ma duwa laina mangi tahana ma mi yudde te giya wagi ayu ya mi dadi dagi ne kila ne mi mi se pali mata wa ni mi kila ite kang mi hi e mi e widala ina I think Eva ke charitya kuna itu bahuma sidkanna sulu pudgale e wena kota. Dengar kami kondi bandu puni saati kakar api tata bagi mata dingat napi tata kondi bandu. Me sekolah anak kali kondi bandi nanti bun nene tibun nene nanti sekolah ngain karena. Eva ke kami sidkanna sulu charitya sabah ini kata dan katakan kote hema elevan hiten nene. Iting eka ahaginin nawa, amaruin hari ahaginin nawa, amaruin nai ting, yena, iting noyek kewa, katakaran na uganan na giat noyek pasna, buddha agami uganan na kota buddha agamani mi, dibilo kagena, dibilo ke atero misti yena wada, apa iti yena wada, karumi, karumi kian, mis, karumi kian, karumi tamai, iting e, oye, dan mata pahari makara gana hamne, amnamut magi eka diat yena wada, dari katakaran no, we ata awasya na ngi awasya nisa katakaran ni, e ata wasta wada yena wada. Mantap ada beri bece ke mama free period dek hari kerana mama, ini kita harus tahu deh nama, mau bela waktu itu tarik bi tarik aku tak mau ikhyan ya, ini kali hari itu, itu yang hari awal hari di, bahu mati kak kadu, hajana awak deng ini lagi, hajana awak kata hema, laku nu madu bihun kota, kita nama madu kita juta dana hajana awak, laku nu madu minsa, ini mana ini mana kena, ah, ini kaya langgat travel itu kah kurang tahu lah, ini cuma kita tahu bodal, laku nu dana kena, ini mana dana pulang dana dia pun ada tiga wajar sangkaya ada tiga, mis wajar nama ganang koran, mang ganang koran, mang ganang koran ni petak kira lain lagi, ini bagi hari dangka kahar, hari ini diurut dangka kahar. Tapi urut aja. Apa kian hari nanti lama ini kira? Eh, mungkin enggak nih. Hebat, oya, oka honda macam ni, keng mata meh dukha ya kewa. Aren, naru mah weda kerapu takkadi kalah pun jadi sekolah. Anak kahani di mana kira? Hebat, itu pasi gudak change, mana mana demi hatta arte panti. Panti bela di honda, ke nai, dan nanti kalau gana, terma meh hatta wasari indala. Hatta wasari indala, pada mata ledi. Iting arah ateri nama kewa tiennawa. Hebat, wedi di nama. Ate, hari panti dan dah hari panti ni kan mister mata kita, mana 38 weniya. 38 panti lama ya, panti leh ayo, 38 weniya. Hari show. Panti, egan. Ikan itu 30. Anit dengna ikan ek asani pek ikan. Lal gan, tetamu istilah santi weniya. Anna bala anna gue itu. Ewa tari sunder, itu rumah tak kena malu. Nah, Ewa ke tetamu teacher mana ekwela, kita nak kira mem, dan berdua berdua kerap lama ayo desk kala putu dan aggan ama, mem aku dekara. Mem ada usah kabel kira ama. Miss mama mungkin dah memang enak kotam mereka lah panti kaya gahana mah enak hati itu tapi kaya begini kalau ikhni peralagi na nitte kena enak mungkin ayu ayu panti kerana ni kalau mungkin juga itu badu enak badu bela sen pada me bagia kerana pasi kakak lihat na dulu ni kaya begini na miss mama me putu enak ini dah kira mungkin ayu ayu putu enak ini berdekat pun ayu putu enak gana mah kau ni sam mungkin ada kau yang kerana mama dewa ni panti Nah, nah, dan mati nurun, dan mata ti lah. Kalau kiri putih, lalu kiri putih. Oya bagai cari tiak gitu. Ini apa tempat bani ni? Nah, ini. Kalau mata pas itu, mungkin sama lah. Iskole, panting ni, nengah ni, ulu atau gali bela putih makian ni, paham itu pasti. Makin lama, maga kena wa, maga kena wa. Sari potel. Sari potel ni, kena maga kena wa. Kaya makalah tadi. Oh, kaya. Ikan apa sahaja mangga. Putih ayam, kau tu makian ni. Miss mang kaya apa makian? Atte batu lah. Atte pih dekana mangko. Atte pih dengan miss kita hari poti, mimam yang poto dah nama ni. Ekat hebat kan mati. Hari putih, mimi kali lagi nak mage indahlah haiya wasari panti. Teacher andi ini orang sehari tu lagi patah kian. Kian lagi, kian ada nangmu kaya tay kelu. Kian lah dua nama. Ewat tu puna. Hurat teli, ekter mah hurat tarik dia. Hurat tarik dia, viewer tay, kiu waktu yang hamu mak. Dan dukaiye, gederat teva ke hurat teli hehe. Dan nanti muka dekka mampir mila mea. Oh mama. Bade pisah, bade pisah ni gederat. Amma ke ada re.
tapi apa 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 sih bahwa serai ini sih apa apa sih kau tuh atara kata kau ini ini saya kejar itu kak hema adat teh tante bayi ini dah sebenarnya di sekolah dekhi lagan nih sama hari ini kejar itu ibu sama ada oh ini apa sih serai kama free kama ini ewa sekolah ini hari ini kira ini luku berarti telat ඒ වගේම මේ අම්මා ගුරුවරියක් නේද අම්මා ගුරුවරියක් ඉතින් අම්මත් හරි අම්මා හරි ආදරේ අම්මත් බොහොම නිහඬ චරිතයක් මේ පලින් වෙනකේ ඉස්කෝලේ නෝනා කිව්වම කවුරුත් ඒ කාලේ දන්නවා අප්පච්චිට ඉතින් අම්මා බයයි ඒ නිසා අප්පච්චිගේ යටතේ තමයි අපි හැදුනේ ඉතින් ඒ නිසා එළියට වැසම උඩරේම පූර්ණ නිදහස ඉතින් දැන් තාත්තා වනජීවි නිලධාරියෙක් RFO කෙනෙක් ගියා පොලිස් ඔෆිසර් කෙනෙක් දැන් එයා ජීප් එකේ යනවලු ඔයා මේ පුෂ් බයික් එකේ ගිහිල්ලා දවසක් කොමර ගේ ඇතුළට දාලා වහලා තිබ්බනේ තාත්තා දන්නේ මං කවිදියට ඒත් හැබැයි වහලා තියලත් බැරි වුණාලුනේ ඒත් පල්ල යනවා කැලේට යන්න හරි ආසයිනේ මිස් මං කහට ගද්දි ගිහින් ඉඳී ඉස්සල කහට ගද්දි ගිහිනුට ඒ හරි හරි කැලේ ඔය පැත්තේ කහට ගද්දි ගිහින් පැන්න ගමන් එතන එහාට මහා වන ඒ කාලේ يعني වලසු බවා ඉන්න කැලයක් ඉතින් අප්පච්චි ජීප් එකේ යනවා ෆොරස්ට් ආරක්ෂා ගන්න මම බයිසිකල් යනවා ගස් බලන්න ගිහලා ඉතින් මම බල්ලා ටිකක් ඈ වෙලා යනකොට අප්පච්චි ඉතින් තරහා ගිහලා කාමරේකට දාලා මම වහලා තියනවා ඉතින් ඒත් හරි ගියේ නැහැ ඒක ඒත් හරි ගියේ නැහැ හරි මේ ගුරුපාරේ විශේෂාංගෙන ඔබ දන්නවනේ අද කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා ඉතින් පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ පළවෙනි විරාමයේ ගමු විරාමෙන් පස්සේ නැවතත් ඉක්මනින් මුණ ගැහමු හිරු ටීවී වින්දනේ උදෑසනත් එක්ක Naik menin mafi mona gehena me guru pare she shangga teka apa di pulau nduka yo iskolean kale chaya rubala bala me wage nari ek wage deki nelli kale buria wage deki ami hari usai ni wala shana ega pada i labala tai dala ini pradan she shana ega wela indal tena ega we chat miss kia i miss kia i ega ding gam gila piana kota dia tala yana atara mag otan ina mi wila we budi ma anshi polis Hilang itu dari kini, orang itu dah muda, tapi kanan lori kini, tapi lalu atul sangat terlalu di sana, kita win perasan Brahman lagi, lagi Platon lagi hiti aja. Lalu set tegak medal tiennah. Ini mati Islam hampir cuma sama, sekolah anak kali. Muka deh sama nih. Oh ya, tapi abila, ini kolam abila kat tempat palevil mungkin nanti hampir cuma sama itu orang usah sekolah kerana itu orang sekolah ini kali. මේ අපි පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ප්‍රදර්ශනය බලන්න ගිහිල්ලා පොඩි නුවර අපේ ගමේ ගිහින් පොඩි සංචාරයක් ඒත් මගේ යාළු පස් දෙනෙක් එක්ක මේ ඉස්කෝලේ යන කාලේ කවුද මේක ඉන්නේ එතන මේකත් ඉන්නවා ඒ කර්නල් අතුල දිසානායකට ඒ වගේම ධම්මික මගේ යාළු කෙනා ඉතාලියේ ඒ වගේම ජයසිංහ ඔහු ව්‍යාපාරිකෙක් අනිත් එක්ක ඒ කැඩිටින් එකේ හිටියා අනිත් එක්ක නම් මගේ අයියා කෙනෙක් අශෝක වරකාංග දැන් ආවේ මේ ගුවන් හමුදාවේ ඉහළම නිලධාරියෙක්. දැන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා තියෙනවා කියලා කිව්වා සමිති සමාගම් හැම එකකම මගේ සභාපති වෙලා ඉඳලා තියෙනවා කිව්වා. ක්‍රීඩා කළා තියෙනවා අපි ක්‍රීඩා ගැනත් කතා කරන්න ඕනේ. කලා හැකියාවන් ගැනත් කටයුතු කතා කරන්න ඕනේ. ඔව් මේ මිස් මතකනේ මම හවුස් කැප්ටන් නේද රාහුල නිවාස. රාහුල නිවාසේ හවුස් කැප්ටන්. ඉතින් මේ ඇත්තටම මේ කිව්වොතින් හොඳම පැත්තෙන් කැපවීමෙන් වැඩ කරනවා. හැබැයි මං ඉන්න තත් ඉස්සෙල්ලා අපි එන්නට මම හවුස් එක හුඟක් වෙලාවට බාරගාරත්තේ තියෙන්නේ. මොකද මේ ඡන්දෙන් තෝරගන්නවා සුභසිංහ විසම කොමාරි ගන්න ගැටි. පොර වැඩවලට මං ඉතින් ගහනවා මම. ගහනවා ඒ පෞද්ගලිකව අවවාද කරනවා අනිත් අයට නොදැනෙන්න. ගුරුවරුන්ට මම කියන්නේ නැහැ. ඒ වගේම තමයි මම හිතන්නේ අනුරාධපුර සෙන්ට්‍රල් එකේ තිබිච්ච වර්තාවක් තාමත් ඒ විදිහම තියෙනවා කවුරු කඩලා නැහැ. මම ක්‍රිකට් ගහන්න උනානේ කොහොමාරි ක්‍රිකට් කලාව කරනකම් ක්‍රිකට් කැප්ටන් වුණා. විශේෂයෙන් බිග් මැච් දෙකක් මම කැප්ටන් කළා. ඒක බිග් මැච් එකක මම තිබු වාර්තාව වුදු දැන් 28ක් පන්දුයයි වාර්තාව ඩිවිෂන් 3 උතුරමැද පළාත් කඩුළු විකට්ස් 7යි ලකුණු 5ට තාම ලකුණු 5ට විකට්ස් 7යි ඒ රෙකෝඩ් එක බ්‍රේක් වෙලා නැහැ මම හිතන්නේ ඉස්කෝලේ තාම සම්මානේ සමාඩ මගේ නමින් දෙන්නේ ඒ වගේම මලල ක්‍රීඩා කරා මම කරේ හෙල්ලේ විසිකිරීමයි කවපෙත්තයි අපි හවුස් මීට් එකේ නම් දුවන්න කට්ටිය අඩු වෙන වෙලාවට මම ගිහලා දුවලා තියෙනවා
miskin apa lagi agak ngarang gitu. Harus jatuh tadi gua mau dulu. Oh, anjir lah, bayi ini, abis lah kan? Bisa abis lagi nanti kita mangkuk kapan bisa dekatnya kita hoya nama. Hoya nama kalau sama hal aja ini nih. Sama hal aja, deng, indera, me dengi ya. Tingkat, ada me kat baca kat tuh lagi. Miss mangin na. Kita sama hal aja. Kali sang kuyang hari, kali sama kita hoya lagi nih lah. Alam me dinuat, peradunat, ekat. Abi itu muna dunna. Ini apa bi ma tibuna. Isko maka dari kene kene tuh yang kota ini tundena temanya ini file kakema. Itu tundena nawa terbina. Itu mana? Bahwela waktu dina nawa. Jaya kerana ini kerana nawa. Itu mana? Niti anu kula niti runa ata. Ewa ge apa bi ma dekaran nawa. Ewa ge betapa nari bana nanti kan. Nanti itu singgih alone cari tiilagen. Hatta wasari di nari bana nanti kerela. Padam kalau kami malah api heter nanti penemuku gama. Ok kami ke kota misalnya mia, thamai hari mis, api pernah deh pen mukilnya, villa, then cari itu tauran wa, tauran waktu mia, mia itu dunne nari agi cari teh, nari agi, itu kotanya ni mana malah ya, ekeni sah, yang dunna, itu kan, itu pasi kan mis mama nari agi cari teh, me kapu agi cari teh dekam kerana, mangku boleh muka dengan me hati spa, panak ini dengan me panti, ini kak ni, oh cari dekam kerana dengan me ni kela, nih mis mana dekam kerana mis kela, lah, kita report dekut tiennah mis kapu atadan, itu pas sih di mama, bahalai nak kau kena mis mama kapu atai nari atai dekam terbandan, mis mama sih di teragi ni nama kiu, wadiu, dah mati kagak nak kian, nih, itu pas sih kau sih di pasal dekai, dekai hari agi me agi dekai, madam kohmat bute yokatai, anit lama ini, mama merangga panang mis, arah cari teh, arah court dekata tuding muka kari tawa, anda kena hitiya ni, dekai shirt dekata tuding, court Kotak galau nama, evila aje dinar ya. Ia langgah, ini kedai agen kapu ba. Kamari wedding sah, lasan dekat mana? Lasan dekat itu naik ting. Kita mahu padu. Tuh, itu ingin dah mangat terma santoso una daripati ada kota uru hata basari. Anagete ni citer, ihel matane katayai, deng deng meven kota, wibah goling, aduh. Mereka kat ni tiba ni, mereka mana hansi keing hari ihel itu yai kiri, na, hangi mana tiba na muka darat, na, bena, hangga pan kotai, he ma, hari, kumal itu sebenarnya, mereka kian lagi hilal la mangko, mangki ala deh na, man talat tera buru buru hanwa ke, ma, sebenarnya miskin, kata handa lasan ena, una mis, kena miskian aku istilah, mang, kian la dunna, mereka vidhya tera mihma gaya na keran negiel, mang hita nama. Mage puta, mewilawi, egi itu, gaya nak kerai kehilan. Hari, tapi awak tawa kamu ni, nanti ada. Kami gaya nak kerumah. Dan kalau kita gaya nak kerana kita. Kamu ada mata santos sebenar. Terus mis kawiyak punat, kawiyak hati dekhilan dunia. Pada, eva gaya singa bahu kehilan dina, orang singa bahu egi itu kehilan dunia. Mister, mis sangi itu guru orang ni, orang ada, mata walau mungkin apa di perasa. Tapi gaya nak kerana. Kenapa tapi. Kumat dasobani kandulu salani, hetu mamno danim. Girihel arane ati mage niwaset, mama ubagin yannam, ubhat hem sep ehi dinnam. Ubhat hem sep ehi dinnam, kumat dasobani kandulu salani, kandulu salani. Sandpaen kal gang bad indgen, ubhisapiranam. Malpeti visirunu sudu meli matupit, ubagin evidinnam. Mama ubagin evidinnam. Sunduriye adare penvannam. Sunduriye adare penvannam. Kumatad sovani kandulu salan. Hetu mamno danim, girihel arane
ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සෑප එහි දෙන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් ඇතිනේ රොඩ්නි අයියාගේ සමාව ඉල්ලනවා රොඩ්නි අයියාගෙන් සමාවත් ඉල්ලුවානේ අතිශාර්ථක වුණේ මං ගායනා කළේ මට මතක හිටියට මිස් කියලා දෙන්න පෙර මොකද ওই ගීතය අපි නිකන් ජුලියට ගායනා කරාට ට්‍රිප් එක යනකොට නේද ට්‍රිප් එක කේනකොට ගායනා කරා මිසක් අර පළවෙනි ට්‍රිප් එක කේනකොට කවි කෑ ගහලා තින්ද ගායනා කරා දැන් මේ ඔක්කොම සැප සම්පත් දෙන්නම් කියලා නේ කුමරියට අඬ ගහගෙන යන්නේ ඒ වගේම තමයි මනෝ චක්‍රටත් දැන් ඔක්කොම දෙන්නම් කියලාද මේ ඔව් එයාගෙන් තමයි අහන්න ඕන මොකුත් දෙන්නේ නැහැ කියලා එකන් ආවේ ඔක්කොම දීලා දෙනවා මොකුත් තිබිලත් නැහැ ඒ කාලේ මං හිතන විදිහට නේද ඒ ප්‍රේම සම්බන්ධය පටන් ගන්නකොට ආර්ථික පැත්තෙන් ආහාර ස්ථිර රැකියාවක් සියලු දේ නැතුව බොහොම ගුවන් විදුලි ප්‍රේමයක් තිබිලා තියෙනනේ අපි ඒ ගැන කතා කරමු ටිකක් ඔව් අපි දැන් හම්බුනේ සවන මේක වැඩ කරනකොට අපි ඒ කාලේ තිබු ගම විදිලක් ඒක ඉතින් බීම් දෙකක ඉඳගෙන දෙන්න මොනවද කියන්නේ ඔව් දැන් මම සමහල්ලාට එයාගේ බීම් එකේ එයා දානවා මොකද්ද නෑ මම දානවා කල්ලු කෙල්ලේ ඔබ හරිම හැඩයි කියන සින්ද දානවා මිස් මම එයා හවස බීම් එක දාන ඔබ සොයනා කලු කෙල්ල කෙල්ලමමයි කියලා කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි අරයා දානවා ඔබ සොයනා කලු කෙල්ලමමයි කියලා කොහොම කොහම හරි එහෙම තමයි ඒ ආදර අන්දරේ අද වෙනකම් කොහොම මිස් දන්නේ නැහැ එවනේ ඉස්කෝලේ කාලේ ලව් නැහැ ඉස්කෝලේ යන්නේ මොකෝ කියලා වැඩන්නේ රී හොඳයි කියලා වැඩන්නේ ඉස්කෝලේ ලව් නැහැ කවුරු මොනා හරි කිව්වද මේ මන් දෙක දෙක කරපු වැරදි කිව්වම පිසුද මිස් මං එහෙම කරනවද කියලා මං කමගේ අම්මා ඉති මන් දන්නවනේ කියලා යවනවා පාරේ පස්සේ දුවන්නේ නැව මම සමහර ටීචර්ස්ලා ඉතින් ඉන්නවා ඉතින් නැම එයාගේ ස්වරූපය අනුව පාරේ යනවා නේද ඒක වරක් මේ මං කියන්න ඕන මේ රතින්ජපත්තු කොල්ලා ඉස්කෝලේදී අපි තිස්ස විජේතුංග සරු මමයි දෙන පන්ති දෙකේ වැඩ කරනවා එකවරට හිටපු ගමන් රතින්ජ සද්දයක් ආවා අපි දෙන්නම එළියට පැත්තා බැස්සනම මේගොල්ලන් රතින්ජපත්තු කොල්ලා අල්ලගත්තා අල්ලගෙන ප්‍රින්සිපල්කට ගෙනිච්චි කවුරු හරි ඔනේ මිස්ලා මාව සරලයි ඊට පස්සේ මම අපි ගලව ගත්තේ මේ රතින්ජ නෙමෙයි මේ බැලුම් පිපුරුවා කියලා ඒවට අපාය යනවා අපි දැන් ඊළඟ සිංහසේ දර ඊළඟ රතින්ජ පත්තු කරන්නේ ඉස්කෝලේ ජොලියට නෑ මෙන්න ඔය ගෑල් ළමයි එහෙම යනකොට රතින්ජ පත්තු කළා දාන ඒවත් කියනවා ඕක ඇත්තටම බය කරන්නත් නෙවෙයි අපිට දැන් කිසිම දෙයකින් අපිට කැපිලා පේන්න දෙයක් තිබ්බේ නෑනේ දැන් පන්තියේ 38 වෙනියක් මුකුත් ක්‍රීඩා වලට යන්නේ දව ඔය අටේ පන්තියේ ඉතින් පොඩි පොඩි ගෑන් ළමයි ගැන අදහසුත් තියෙන කාලේ වෙනාට ඉතින් කියා ගන්න බෑ අපිට නෙල්ලි කැලිබුරියා වගේ එක්ක නෙවෙන්නේ ඊට පස්සේ කැපී පේන්න කරු වැඩක් ඕක පස්සේ දැන් මාර බය වුණා ඊට පස්සේ මම තමයි අහු වුණේ ඔකට අහු වෙච්ච අනිත් ඔක්කොම දැන් පොලිසිය ලොකු නිලධාරී අඥාමත් කරපාය මම ආවුණා මිසී තිස්ස සේවලේ මාව අර මසංගහයට එක්කන් ගිහින් ප්‍රින්සිපල් ගේ උපදෙස් මත ඉන්ක්වයරි කරා හැබැයි අවසාන වශයෙන් මිස්ලා දැම්මේ නෑ මේ රතින්ය පත්තු කරගල මොකද මගේ සම්පූර්ණ අධ්‍යාපන ජීවිතේ මෙතනින් නිමා වෙනවා මේ රතින්ජපත්තු අනේ කාලේ පන්ති තහනම් වෙනවා පොලිසිය දෙක්ක යනවා ගෙදර තාත්තත් ඒ විශේෂයෙන්ම අප්පච්චි ස්කෝල්ට එහෙම කියන්නේ ඉතින් ඉවරයි විනාශයක් මම ඊට හැබැයි බැලුම් පුපුරා ඇත්තේ මේගොල්ලෝ ඒ නිසා දැඩි අවවාද කොට නිදහස් කරා කියලා ලිව්වා වර්තාවේ බැලුම් පෙරුවා කියලා ඉතින් ඊට පස්සේ ආදරෙන් කතා කරලා කිව්වා පුතේ මේක මෙහෙමයි කියලා පිළිගත්තා හොඳටම පිළිගත්තා මොකද බය වුණා අපි ප්‍රින්සිපල් ටිකක් සරයි ඇත්තටම කිව්වොත් ඊළඟ සිංහසේ සරයි ළමයි වෙනුවෙන් හරි කැපවීමක් කළා ළමංගේ දැක්කහම එව්වා මේව කරන්නේ නැහැ ඇවිල්ලි වෙලා. ඉතින් අපි විශ්වාසයි සර්ට. ඔය හැබැයි අන්තිමට මිස් මේ මාව ප්‍රධාන ශිෂ්‍යනාගේ පැනතට බත් කරන්න සල් තමයි බොහොම සටන් කරේ. සටන් කළේ මොකද ගුරුවරු ඇත්තම කිව්වොත් කැමති වෙනවනේ තෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් පස්සේ අපි කතා කරුවා දැන් ওই විදියට නම් මධ්‍යමහාවිද්‍යාලයේ ශිෂ්‍යනායක තනතුරට කවුරුවක්වත් නැති වෙනවා. ඒ කියන්නේ ඔය කියන රූල්ස් වලට ළමයි කියලා මොකද බස් වලට එකක ඉඳගෙන කාටද මේ විකාරයක් කලයි කියලා ළමයෙක් එක්ක සඳු කරන්න වගේ ගියා කියලා ආරංචි වෙලා මං කිව්වා සර් මේ ඉන්න ළමයිගෙන් දැන් 90ක් විතර 3000ක් ඉස්කෝලේ ළමයි ඔය අය 3000න් එක්කෙනෙක්වත් හොයන්න හම්බෙන්නේ නැහැ ශිෂ්‍යනායක තනතුරට මෙයා පොඩි පොඩි වැඩි මේ කලාට
ළමයෙක් වශයෙන් මෙයාගේ ඉතාම හොඳ ගතිගුණ තියෙනවා. මෙයා හොඳ අනාගතයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ දාලා ඉවරලා දෙනවයි කියලා තීරණය කළ නොදෙන්න නම් ප්‍රශ්නයක් නැහැ. තීරණය කරුවොත් ඒක ළමයාට කරන හානියක් වෙනවා. නොදීම නිකන් ඉන්නවා නම් ඒකයි. ඒකයි මම කිව්වේ අර ජොබ් එක කියන්නේ තනතුර ගන්න තනතුරු ගන්න පුළුවන් ඒක ආරක්ෂා කිරීමයි බැරි වෙන්නේ. ඒක නිසා ඒක හරියට ආරක්ෂා කරන්න කියලා. ඒ වගේ හිටියා. මම හොඳ හොඳම තෙන් ඊට පස්සේ මම ඉතින් ඉස්කෝලේ ඉහළට එනකොට දැන් මිස්ලාගේ තිබ්බේ උපදේශ තිබ්බේ කොහොමද තක්කඩිකම් බොහොම අඩු වෙලා මම ඉතින් අවසාන වශයෙන් ඉගෙන ගත්තා. හොඳ දැනට මැනේජ්මන්ට් ඩිග්‍රී එකකටත් ගියා. කොහොමද එහෙම වෙන්නේ ඇත්තටම? ඒක හිතාගන්න බෑ. ඉස්කෝලේ තමයි අපි වගේ ක්‍රිකට් කැප්ටන්. කලා සංගමයේ සභාපති බිත්ති පුවත්පත්ේ සංස්කාරක බෞද්ධ සංගමයේ සභාපති ඔහොම ඒ සිද්ධාන්තය කියන සාහිත්‍ය සමිතියට නිශ්චිත වශයෙන් න්‍යායපත්‍රයට දාපු වැඩත් කරනවා විශේෂ කතාවාරය අතුරු කතාවාරය ඔයකට මිස් මම සින්දුවක් කියන්න මේ එනවා සාහිත්‍ය සමිතිය ඔක්කොම කියන්නේ වසරවල් ඔක්කොගෙම තියෙනවා දහත වසරවල් පහක් තිබුණා එතකොට සාහිත්‍ය සමිතිය එනකොට අර න්‍යායපත්‍රයක තියෙනවා සඳ දුක් ගන්න රාල ඊළඟට අතුරු කතාවාරයටත් එනවා විශේෂ කතාවක් එනවා මම ඒවට ඔක්කොටම මම දන්නවා අවස්ථාව දෙනවා සමහර වෙලාවට ඔයා දැන් එකක් කිව්ව නේද ඒක කැපි පේන්න තියෙන ඒ වයසේ තිබ්බ ආසාව මිස්ලව අඳුරගත්ත නිසා සමහර වෙලාවට ඇලුවා නම් එහෙම අපිට නෑ අනිවාර්යෙන්ම ඒ තත්ත්වේ ඉන්නේ නෑ එහෙම වෙලා තියෙනවා ළමයින්ට එහෙම වෙලා තියෙනවා ආයේ ඇත්තටම කියන්නේ කොහොමද මේ කැම්පස් සිලෙක්ට් වෙන්නේ මේ ස්කූලේ මිස්ලවත් හිතුවද ඔයා මේ කැම්පස් සිලෙක්ට් වෙයි කියලා ඩිග්‍රී එකක් කරයි ඕ නෑ ඒක තරමක දීර්ඝ කතාවක් නමුත් ඒක මම කෙටි කරලා කිව්වොත් ඕකම තමයි කැපි පෙනීමේ ආසාව කියන එක හින්දා තමයි මම ක්‍රීඩා කරන්න ගියේ. ඔය සාහිත්‍ය සංගම් සහ බිත්ති පුවත්පත්වල කවි ලියන්න දැන් මට මම කැමති මම නිකන් මට මාව ප්ලේස් වෙනවා කියලා හිතන අය මාව අගේනවා නම් මං ආසයිනේ. ඒක එතකොට දැන් කවියක් කවි කියවන අය මම බලනවා ක්‍රිකට් මැච් බලන අය බලන ඉස්කෝලේ. ගැල්ලම හැම බලනකොට මට හරි ආසයි. ඒ නිසා කැඩරි මම ශිෂ්‍යබඩ කණ්ඩායම නියෝජිත වුණා. ඒ ශිෂ්‍යබඩ කණ්ඩායමට ගිහින් ලොකු වාසියක් වුණා. මම හරි පිරිසුදු මිනිහෙක් වුණා. හොඳට කොණ්ඩ කපලා හොඳට සපත්තු පොලිෂ් කළා. හොඳට ෂර්ට් කලිසම් මැදලා ඉන්න. මේ ඔක්කොම ක්‍රීඩා හැම එකම හැම මගුලම කරන් කරන් යනකොට පාඩම් කිරීමේ ආසාව තමයි එකම ෆේල් එකේක මගේ අධ්‍යාපනයේනේ. ඒ නිසා මම උසස් පෙළට වාණිජ හැදෑරුවේ. මම මගේ මිත්‍රෝ හිටියා මං කිව්වේ සනත්තුතුළු දිසානායක මගේ පන්ති මිත්‍රයා ධම්මික ජයමාන් අපි සියල්ල එකතු වෙලා හොඳට පාඩම් කරා ඊට පස්සේ අවසාන මාස තුන විතර මාරාන්තික පාඩම් කියන්නේ දැන් මිස්ලා ජීවිතේ ඉස්සරහට ගන්න මිස් මේ කවුද දැන් ධනපාල සර තමයි මගේ උසස් පෙළ මිස් වගේම මතක ඉන්න ටීචර් ධනපාල සර මම හිතන්නේ මේ මොහොතේ බලාගෙන තින්න පුළුවන් ධනපාල සර තමයි ඊළඟ මගේ ටර්න් එක ඒත් උසස් පෙළදීත් ඔය තක්කඩිකම් කළා උසස් පෙළ පන්තියේදී මිශ්‍ර පාසලකදී කම්බුලට ගහපු එකම සර් සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම ගහපුවාම සර් නැවත ගුටි කනවා අනිවාර්යෙන් දෙනවනේ නේද නේද එහෙම අපි නේ හරි බයයි ධනපාල සර්ට ඔය පන්තියට එනකොට මේ සමහරලාට මට උදේ පන්තියේ තියෙනකොට උදෙන්ම තියෙනකොට එන්නේ මේ යුද්ධ මං අහනවා දැන් යුද්ධෙට ගියාද කියලා කොහින්දලා දෙන්නේ කියලා මොකද ෂර්ට් එකේ එක පැත්තක් උඩ ඊළඟ එක යට බලන්න මූණේ හැටි මිස් නෑ මිස් මම නෑ මිස් කියලා කියන්නේ කොහින්දලා දෙන්නේ පිටේනියත සිංහල මතක් කරලා දුවන් එනවා මිස් සිංහල පාඩම් ගිහම දුවගෙන ආවා කියලා සිංහල වලට විතරයි ඉතින් ආසාවෙන් එන්නේ අනිත් ඒවා ඇඩ්ලිම් මිස් හිටියා මත ඉංග්‍රීසි ගන්නේ නැහැ ඇඩ්ලිම් මිස් වුණා හොඳට කියන්නොත් ඉංග්‍රීසි අපිට අමාරුයි දමයන්ති මිස් ඊට පස්සේ චාන්දිනී මිස් කුරුප්පු මිස් විද්‍යා ගණිත කියන්නේ ඒ හැමෝටම ආසාව ලසඳ මිස් ලස්සන මිස් තමයි මගේ හෝඩී පන්ති පළවෙනි ටීචර් අපි දැන් එතන ආපු නිසා මට අමතක වුණා මුල්ම ඉස්කෝලේ ලස්සන මිස් තමයි කහට ගත්ත ගිලේ මගේ පළවෙනි ටීචර් හැටියට මට මතකයි ඊට පස්සේ තමයි මේ මෙතුමිය ඊට පස්සේ දැන් සර්ලෙන් මම නම් මතක් කරන්න ගියොත් එම් ගොඩ ආරියක් ඉන්නවා මම අරකට කියන්නේ කියන්නේ යකින් හනිප මගෙන් හනක හැම යට කමන්න නැද්ද කියලා මේ මිස්ගේ මිස් කුරුප්පු මිස් අසං කළා ගියා පොතේ පාඩම කළා විද්‍යාව ඉස්කලේ කියන්න ඊට පස්සේ එනකොට ඊළඟ පීරියඩ් එකේ ඩබල් පීරියඩ් තිබුණ ඉස්සෙල්ලා එක පීරියඩ් එක ඒකේ ගෲප්පු කියන තැන S ගෲප්පු කියන්නේ සංජය ගෲප්පු කියලා අරකට යන්න දාලා S ගෲප්පු
Itu dah hewa hoya ganda beri una. Etanam hoya ganda beri una. Pasti lamai kiwa miski yana nangipa. Liapu kenake nama kiwa. Itu mang mister kiyana gini ne. Eh mister tahadre. Arey nikang inne gamang ngar payana gatar ke es kulup putih ne kaya. Singhaling es kiel damme. Eka iskara iya nakala. Es kulup kiel lah. Itu mekalo ella. Pasti paud gile kiwa katakal de bela. Awa ada kiwa mangko mat kahan hitna kena. Aye, ekat kian kan musik agan. Ini wajib cari tak ye kai. Mang ekat lembag lembag hari ada. Kurup mus melanggar di hamburan mata wedding negeri. Hari, dah wedding negak kila kau amat tino hari shock kata agni dah. Hari rada gat kila hita agen ada kahaya udah ngada me orang kala kalas esri boh mujana pria kene kini sah untuk invitation negak kene hindi la me miski kewe ni putar tu putar tu undene kewe inne. Dewi ni putar bawa hout sebe dance ne. Ane kian aku mukadu ne kian. Dewi ni putar ke me gula me dance kala. Tika kiting ibila, wena kota band yang kaya magahal. Band yang kaya putat music keran. Mereka tak music di latih, nama mereka berada urutan. Iting me, nandla, mereka dance kalla, sindu kiela, kaya kalla, hema. Mereka berada kota nandla. Mama, eh patte gigi ne, missin nama kiela. Istilah patangkat tena, apa missin nama kiela. Mangai muna tika. Iting itu pasti di kala bila, bila bat parak bila, me hotel lekat. Mister Eddie pura pegang, ane tergevan. Gevan natu na. Ane kata mati kegi, mak kita lagi lagi lami trek. Mama sendu gini orang bandnya ya putu dance kat dia mama. Putu kari lah. Asli putu istri kita lagi ada dulu. Iya kita mama. Hari. Itu yang eh mana mama pilih anna menawa ne. Anna bawa lagi. Ekor ne. Namun titi kita pilih khalayat tekka. Dengan apa bisesangge end kerana mana mawasan kerana mana. Tapi bahawa dewal tiupun hatteru mudukah iya mangi tanin dulu ku bahawa sunder khalayak ekalne. Dadu mata kiri kuda mukut dene. Oh, deh, ek mata keran misalnya, tam city mal matahari satu tak ke, na, deh, ekan deh, misalnya tapi kena satu tu, no, hati, mahita ni, kena, boleh tak? Mang, tegak diri ni mister, ya ke, emme ke, pertipal aku, mata diri tu, na, mis, mang ni pasuna ke, lela mata diri nanti, na, loko mutegak, aduh, bina kotak ni, kai ke, la. Kata kerja. Sekolah, mama wisudya alis select pun, awalud de office ke, pratipal awat pas se sakat cakar na guru guru atre, pudumun novice kama miss subuh sehingga. Anis selalu kama. Kata lagi na balangin de. Ya aku mas wisudya alis select kerja, kene ada rate aja, buka kerja. Icara, yan negila sure. Sure. Antan nama, ini step ke. Tiada macam ini kan? Ini bagaimana tamai pasal ini bagaimana tamai salah satu edit, bahawa macam happy pernah, thau macam record tape kan? Tengah pergi ada orang kata kerana tape orang mesti tengah pergi ada orang dukai ego duck studio tapi tak kekutu nana mengguru pada bisnesnya angin apa ada kata bahagalah, gita ikut gaya nak kerana tu orang namut ikut datang pergi ada kadal abe ni. Mak saya bala perut ni misal tamai di perut kata kerana tu, anda tu pergi tak? Ane ego duck studio. Ia nama mat studio antai no, sah putu. Madurangge putar itu sah Lasanta Mohan putu tuh undena kami hari unandu na, makanya Madurangge putar Australia ini melay sajiu balno hero, amma balan jono. Jadi itu undena unandu na matam mama bibi kai miskin ala dah misdawa thatrati selal. Ane, godak tu tuan tuh enama, evagema nirogi jiwitak apa pratana kono, evagema apa tarisha tarikin jiwatenno, medical jiwatenno kila tu pratana kono, he mana? Santu sahih, na adat ni awastha watas habagin labi majiwiti honda awastha wakila. Mak hita nama, kami daru untuk mama, mage daru untuk wadah sama halat megulat aderi kelatian nama. Pasna waladi, pasna waladi pasna anggola, lama ini dia tegene anak putih meka kiri beradda, meka kawada kat kerana pawai ala hunting inno le me sate, apit dakin niparak boku gani inno, ini mak hilatian nama. Ekni sa daru wagi hadir nol kila, ini mahadap kue daru ek mati abila me arad nama kala man santos bena. Ubah hemat atma ma, istuti bantu bina ma, mi awastha mata sahayogi lebuat. Hari, hemana mai buan kita sambil nama. Mai buan. Minta ni udah sen sekarada dawase, me guru pari wisheshangge tamanya samugate, tawat wisheshanggo buenin sodanam kala tinen sa rendi siritna minta ni udah sen sekarada dawasa tek. We'll be right back.
අයිබෝන් සුබෝදාසනක් ජයග්‍රහය දවසක් ප්‍රාර්ථනා කරනවා ගෙවෙන්නේ සිකුරාදා දවසයි. ඉතින් ගෙවන හැම තත්පරයක්ම ජීවිතේට වටිනාකමක් ලබා ගන්න කියලා මතක් කරන ගාම ඇතෙම අපි මේ ජීවන ගමන ගෙවද්දී අපේ ජීවන කතාවේ අපි සැහැල්ලුවට ජීවත් වෙන්න ඕන නම් අපේ මනස නිරවුල් තියාගන්න ඕන නම් විද්වතුන් ප්‍රකාශ කරලා තියෙනවා අපි ක්‍රීඩාවට සහ කලාවට ඇල්මක් දක්වන්න ඕන කියලා. ඒ නිසාමයි කලාකාමී හදවත් තියෙන ඔබට හොඳ කලා නිර්මාණ බිහි වෙද්දී ඔබට ජීවිතේට යමක් හරයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. අද දවසේ ඔබ හිතනවා ඇති මොකද්ද මේ මම ආරම්භයක් ලෙස ලබා ගන්න කියලා. ඔබ නැතුව ඔබ එක්ක. ඔබ නැතුව ඔබ එක්ක කියන චිත්‍රපටිය සැප්තැම්බර් 3 වෙනිදා ලාංකික ප්‍රේක්ෂකයාගේ දැස්මානයට ගෙනෙන්න සියලු කටයුතු සූදානම් වෙලා ඉදදී මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකතුමා සහ තවත් අය සම්බන්ධ කරගන්න අද දවසේ අපි හිතුවා. අපි ආරාධනා කරා ප්‍රවීණ චිත්‍රපටිය අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශාම් ප්‍රනාන්දු අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඔබ නැතුව ඔබ එක්ක මේ චිත්‍රපටිය ජාත්‍යන්තර පැසසුමකට ලක් වෙලා රටවල් ගණනාවක් ගත වෙලා අපේ රටේ ප්‍රේක්ෂකයා සඳහා සැප්තැම්බර් 3 වෙනිදා ප්‍රසන්න මහත්මයා අවස්ථාව ලැබෙනවා. ඔබ නැතුව ඔබ එක්ක අපි කියමු මේ වස්තු කතාව මොකක්ද? දැන් ඔබ නැතුව ඔබ එක්ක කියන නම චිත්‍රපටියට යෙදෙන්නේ ඒ චිත්‍රපටියේ අර්ථය ඒ නමින් හකුලවන නිසයි. මම දැන් චිත්‍රපටිය නැරඹුවාම තමයි ඒක ඇයි කියලා තේරෙන්නේ. නමුත් මම සරලව කිව්වොත් අපි සමහර වෙලාවට අපිට ආදරය කරන අයට අපි ආදරය කරන්නේ නැහැ. නමුත් ඔහුව ඇය අපෙන් ඈත් වුණාම තමයි අපට ඒ අඩුව දැනෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔබ නැතුව ඔබ එක්ක ජීවත් වෙන්න. හරි. එතම මේ 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 චිත්‍රපටය ඉතාමත් හොඳ දක්ෂ රංගන ශිල්පිය දක්ෂ රංගන ශිල්පිනිය ඇතුළත් වෙච්ච චිත්‍රපටයක්. ශාම් දැන් ඔබට වේදිකාව සාමාන්‍ය තැනක් මොකද ඔබ වේදිකාව ඉහිලට මාපු කෙනෙක්. ඔබට මේ චිත්‍රපටය අත්දැකීම පළවෙනි එක නේද? මුලින් චිත්‍රපට කීපයක් කරලා තිනම් ප්‍රධාන භූමිකාවක් කරන පළවෙනි අවස්ථාව. අපි කතා කරමු මේ අත්දැකීම මොනවද? ඔව් ඒ කියන්නේ මම අවුරුදු ඒ කියන්නේ 2000 විතර ඉඳලා මේ ලංකාවේ වේදිකාවේ තමයි මම ගොඩක් රංගන ශිල්පියෙක් විදිහට දායක වෙලා තියෙන්නේ. හැබැයි මුලින්ම මම රංගනයට පිවිසිලා තියෙන්නේ සිනමාවේ එක දර්ශනයකට සහභාගි වෙලා ඒ බොරදිය පොකුණ කියන චිත්‍රපටියේ එක රූපරාමු දෙකකට විතර තමයි මම ඒකේ මේ රංගනෙන් දායක වෙලා තියෙන්නේ. ඊට වසර ගණනාවකට පස්සේ මේ ඒ කියන්නේ වේදිකාවේ මම කරමින් ඉන්න ඒ රංගනය ඇතුලේ අවුරුදු ගණනාවකට පස්සේ චිත්‍රපටියක ප්‍රසන්න විතානගේ මහත්මයා මට කතා කරනවා මේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාවකට. ඉතින් ඒක මගේ ජීවිතේ පෞද්ගලිකව මට විශාල අත්දැකීමක්. සැප්තැම්බර් 3 වෙනිදා මේ ලාංකීය ප්‍රේක්ෂකයින්ට බලන්න හම්බ වෙන එකත් එක්ක මම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ චිත්‍රපටි තුල මගේ රංගනය මේ ලංකාවේ අය කොයි විදිහට දකීද කියන එක ගැන බලාපොරොත්තුෙන් මම ඉන්නවා. අධ්‍යක්ෂ සමතක ඔබතුමාත් එක්ක මම කතා බහ කරද්දී දැන් අපි ආදර කතා දැකලා තිනවා අහලා තිනවා. ඔබතුමා මට කියනවා මේ චිත්‍රපටියේ තියෙන උද්වේගකර ආදර කතාවක්. මොකක්ද ඒකෙන් අදහස? දැන් ආදර කතාවක් කිව්වොත් අපි සාමාන්‍ය සිංහල සිනමාවේ සුපුරුදු ආදර කතාවක් තියෙනවා නේද? ඒ කියන්නේ තරුණියක් තරුණියක් සමග යාළු වෙනවා, දෙමාපිය විරෝධතා ඇති වෙනවා, දුෂ්ටයෙක් ඉන්නවා. ඉතින් මේක එවැනි චිත්‍රපටියක් නෙමෙයි. මේ චිත්‍රපටිය ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරන චිත්‍රපටියක්. ඒකයි උද්වේග කර. ඔව් මම හිතන්නේ ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්න කරනවා නම් චිත්‍රපටියක අනිවාර්යයෙන්ම ඒක උපරිමයෙන් කළ යුතුයි. ඒ කියන්නේ ඒක බාගෙට නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි අර මම අර ඔබ කිව්ව වචනේ පාවිච්චි කරේ උද්වේග කර කියන වචනේ. ඔව්. හරි. දැන් ශාම් අපිට කියන දැන් මේ චිත්‍රපටියත් එක්ක ඔබ තමන්ගේ චරිතය නිරූපණය කරලා ඒ චරිතයට පණපවද්දී ඔබට හමුවන්නේ ඉන්දියානු නිලියක්. එයත් සමග ඔබ මේ ආදර කතන්දරයේ ගැටගසා ගන්න කොහොමද කියලා මම අහුවා. දැන් විදේශ රටක කෙනෙක් එක්ක මේ ආදර හැඟීම් ප්‍රකාශ කිරීම මේවා ඔබට අභියෝගයක් වුණා? මෙහෙමයි ඒක කියන්නේ අභියෝගයක් නොවුනේ. ඇත්තටම ඇය වෘත්තීය නිලියක්. මේ වෙනකොට මම හිතන්නේ ඉන්දියාවේ චිත්‍රපටි ගණනාවක රංගනෙන් දායක වෙලා තියෙන නිලියක්. ඇය වෘත්තීය නිලියක් නිසාම ඒක ඉතාම පහසු වුණා. මේ අනිත් එක කියන්නේ ඇය දන්නේ නැහැ මම ලංකාවේ කියන්නේ මේ ඇය හිතන්නේ මම ලංකාවේ ගොඩක් ජනප්‍රිය නළුවෙක් කියලා වෙන්න පුළුවන් සමහරක් විට. ඒ නිසාද කොහෙද මේ මාත් එක්ක ඉතාම හොඳින් මේ කියන්නේ
සුහදව වැඩ කරනවා මේ චිත්‍රපටියේ. ඒ කියන්නේ අර ප්‍රසන්නය කිව්වා වගේම මේ මේ චිත්‍රපටිය ආදරය සම්බන්ධයෙන් මිනිස් සම්බන්ධතාව ගැන ඉතාම සියුම් විදිහට කතා කරන නිසා ඒ ඉතා සියුම් ඉඟියකින් පවා ඒ අනිත් සහෝදර රංගන ශිල්පිනියගේ ඒ මැදිහත් වීම ඉතාම වැදගත් වෙනවා මේ මේ ආදරය වගේ සහ මේ චිත්‍රපටියේ ඉතාම සියුම් විදිහට මේ කතා කරන නිසා ඉතින් ඉතාම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම හිතනවා මේ ඇය විශේෂයෙන් සම්මානයටත් පාත්‍ර වුණා, ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා මේ චිත්‍රපටියෙන්. ඉතින් හොඳ සහයෝගිකකින් හොඳ ආදර සම්බන්ධයක ඉතාම සියුම් මිනිස් චරිත නිරූපණය කරන්න පුළුවන් චරිත දෙකක් නිර්මාණය වුණා කියලා හිතනවා. ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ සැප්තැම්බර් 3 වෙනිදා ඔබට ලංකා පුරා තියෙන සිනමා හල් වලින් නැරඹීමේ හැකියාව තියෙනවා. අපි දර්ශන කීපයක් දැන් නරඹන්න සූදානම්. කවුරුත් නැද්ද? මට කවුරුත් නැහැ. ඔය ඇරෙන්න. ඔයාගේ ආදරයට මම බය වුණා. මම නිශ්ශබ්ද වුණා. ඔයාට ඕන විදිහේ නෝන කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඔබ නැතුව ඔබ එක්ක මේ මේ චිත්‍රපටයේ ප්‍රසන්න මහත්මයා, දැන් අපි සාමාන්‍ය ලාංකික චිත්‍රපටිවල එහෙමත් විදේශ රටවල් වල තියෙන චිත්‍රපටිවලට හා සසඳා බලද්දී අපූර්ව වෙනසක් තියෙනවා. මේකේ ගීතමය ජවනිකා නැහැ. ඒයි ඔබතුමා එහෙම දෙයක් කරන්න ඕනේ කියලා. නෑ, මෙහෙම මගේ චිත්‍රපටිවල ගීතමය ජවනිකා තිබිලා නැහැ. බොහොම එක චිත්‍රපටියක තමයි පිටා මම හිතන්නේ කුඩා දර්ශනයක් තිබුණේ. ඒ කියන්නේ චිත්‍රපටියකින් අපි කතා කරනදී මට කියන්න පුළුවන් නම් රූපවලින් මට ගීත අවශ්‍ය නැහැ. අපි හැඟීම් කියන්නේ දැන් බොහෝ වෙලාවට ඒක අපි මේක පිළිගත්ත වට්ටෝරුවක් බවට පත් වෙලා තියෙනවානේ ඉන්දියාවේ. අපිට එන්නේ කි ඉන්දියාවේ ආභාසෙ. ඒ කියන්නේ චිත්‍රපට දෙදෙනෙකු තුළ තියෙන හැඟීම් ගීතයකින් කියනවා. අපි උත්සාහ කරනවා නමුත් සිනමා භාෂාව තුළ දෙදෙනෙකුගේ හැඟීම් රූපෙන් කියන්නේ. ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැඹුරුම හැඟීම්. ඒක ටිකක් අභියෝගාත්මක කාර්යයක්. ඉතින් ඒකට හොඳ නළුවෙක් සහ හොඳ නිළියක් ඉන්න ඕන. ඉතින් ඒ දෙකම දෙන්නම මට ලැබුණා. ඔව්. ශ්‍යාම අපිට කියන්නකෝ ප්‍රසන්න මහත්මත් එක්ක වැඩ කරද්දි මොන වගේ අත්දැකීම්ද ලැබුණේ? ඔව්. ඒක කියන්නේ මට මගේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක්. ඔබ කියන්නේ සියලු දෙනා දන්නවා, ලංකාවේ ප්‍රේක්ෂකයෝ දන්නවා ප්‍රසන්න විතානගේ කියන්නේ නළු නිළියන්ව අධ්‍යක්ෂණය කරන්න ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඒක මම විතරක් කියන දෙයක් නෙවෙයි, හැමෝම පිළිගන්න දෙයක්. කියන්නේ එක විදිහකට ගත්තොත් ලංකාවේ මේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙච්ච නළු නිළි සංඛ්‍යාව බලපුවම ඒ විශාල සංඛ්‍යාවක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ ප්‍රසන්න විතානගේ චිත්‍රපටවල අධ්‍යක්ෂණය යටතේ. ඉතින් ඒ චිත්‍රපටිය පුරාම ඒ කියන්නේ ඒ ගත කරපු මාසයකට ආසන්න කාලය තුළ රංගනය ගැන විශාල අත්දැකීමක් ලබන්න සහ ඒ චරිතය ඇතුළේ ජීවත් වෙන්න ඉතාම හොඳ සහයෝගයක්, විශේෂයෙන් ඉතාම අසීරු දර්ශනවලට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහු නළු නිළියන් සූදානම් කරන විදිහ ඉතාම සුවිශේෂී. ඒ කියන්නේ අපි අමාරුයි කියලා හිතන සමහර දර්ශන ඒ කියන්නේ කරලා ඉවරුනහම තමයි අපි දැනගන්නේ මේ එච්චර අමාරුවට අපි හිතපු දර්ශනයක් සමහරක් විට ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් මට්ටමට ඔහු නළු නිළියන්ව අධ්‍යක්ෂණය කරන්න ඉතා හොඳ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ මේ ඔහුගේ 7 වෙනි චිත්‍රපටිය. ඉතින් ඒ දශක ගණනාවක අත්දැකීම් සහ නළු නිළියන් හැසිරවීම අතින් ඒ කියන්නේ විශේෂයෙන් මට අපිට ලංකාවේ රංගනය මේ කියන්නේ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ මේ වගේ අධ්‍යක්ෂකවරු යටතේ වැඩ කරලා. ඉතින් මගේ ජීවිතයේ මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් මේ චිත්‍රපටිය. ප්‍රසන්න විතානගේ දැන් මේ 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 චිත්‍රපටියට මේ ගීතයක් නොමැති වුණත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා මේ චිත්‍රපටිය බලලා ඉවරලා ඔබට අපූර්ව අදහස් ප්‍රකාශ කරා. අපි ඊගෙන කතා කරමු වෙලාවට. චිත්‍රපටි බලලා ඉවරලා මේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා ගීතයක් නිර්මාණය කරා නේද? ඔව්, මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා චිත්‍රපටිය බැලුවේ ඉන්දියාවේදී. ඇත්තටම
ඒ බලපු වෙලාවට පස්සේ අපි එක කාමරයක හිටියේ හොටෙලේ. ඉතින් මෙන්න ඔබේ චිත්‍රපටියෙන් කියන්නේ මේ වගේ අදහසක් නේද කියලා මට කොලේක ලියලා දුන්නා ගීතයක්. ඉතින් ඒක මම කිව්වා ඌ මේක මේක තමයි මේ වගේ අදහසක් තමයි මම කියන්නේ. ඊට පස්සේ චිත්‍රපටිය තිරගත වෙන්න කාලේ අපි තීරණය කරා මෙය අපි කියන්නේ චිත්‍රපටියේ ප්‍රචාරය සඳහා මේකෙන් චිත්‍ර ගීතයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ ගීතය තරුණ කණ්ඩායමක් විසින් මමාස් බොයි කියන තරුණ අධ්‍යක්ෂකවරුන් පිරිසක් එකතු වෙලා ඔවුන් මේකෙන් මියුසික් වීඩියෝ එකක් හැදුවා. ඔව් ඔබ නැත ඔබ ඒක චිත්‍රපටය 2012 අවුරුද්දේ නේද කැනඩාවේ තිරගත වීම සිද්ධ වුණේ. දැන් මේ ප්‍රසන්න මහත්ම අපිට කියන්න දැන් විදේශ රටවල් වල මේ ප්‍රේක්ෂකයා මොන වගේ ප්‍රතිචාරද මේ චිත්‍රපටය සම්බන්ධව දැන්? මම හිතන්නේ මගේ චිත්‍රපට ජීවිතේ වැඩිම රටවල් ගණනක ප්‍රදර්ශනය වෙච්ච චිත්‍රපටිය තමයි ඔබ නැතුව ඔබ එක්ක. ඒ කියන්නේ විදේශීය චිත්‍රපටවල ලෙවල් 40කට වෙනකොට මේ වෙනකොට ආසන්නයි. ඊට පසුව ඉන්දියාවේ ප්‍රථම වරට තිරගත වෙච්ච ශ්‍රී ලාංකික චිත්‍රපටිය තමයි ඔබ නැතුව ඔබ එක්ක. වාණිජ පදනමේ නගර 6ක සහ සිනමාශාලා 13ක. ඉතින් ඉතාමත්ම ඉන්දියාවේ චිත්‍රපටිය මේ ප්‍රධාන පෙළේ විචාරකයන් විසින් විචාරයට ලක් කරලා පැසසුමට ලක් වුණා. ඉතින් අර ඔබ කිව්වාගේ ඒකෙදි විශාල මම දැක්කේ හැමතැනම බොහොම උණුසුම් ප්‍රතිචාරයක් තිබුණායි කිව්වොත් මට කියද හැකි යුරෝපයේ වේවා ඇමරිකාවේ වේවා ආසියාවේ වේවා. මම ඔයා ගැන හැව්වෙත් නෑ. මං ගැන කිව්වෙත් නෑ. මට ඒක වැඩක් නැති ඉන්න. එක්ක මට වැඩක් තියෙනවා. ඕන කෙනෙක් එක්ක ඔයාට යාළු වෙන්න කැමති කෙනෙකුට ආදරය කරන්න තිබුණා. ඔයා මං දිහා එක පාරක් හැරිලා බලලා හිනා වුණාද? චිත්‍රපටය පිටපත මුලින්ම ශාම ඔබට ලැබෙද්දි දැන් මේ චරිතය ඔබ මවා ගන්න ඕනේ මේ විදිහේ චරිතයක් කියන තර දැන් ඔබ නළුවෙක් විදිහට මේ චරිතයේ ජාත්‍යන්තර සම්මාන ලැබෙද්දි ඔබට හිතුණාද මේකේ සැබෑ සාධාරණේ මට කරන්න පුළුවන් තැනක තියෙන චරිතයක් කියලා? ඒ කියන්නේ මුලින්ම මේ චිත්‍රපටියේ කියන්නේ බය නැතුව මේ චිත්‍රපටියට එන්න මට මේ හයිය හැදුනේම ප්‍රසන්න විතානගේ කියන අධ්‍යක්ෂකවරයාමයි. මම මේ තිර පිටපත අතට ලැබුණාම මට හිතුනේ මම මේකට අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. මේ ඒ සහයෝගයෙන් මට හොඳ චරිතයක් කියන්නේ මට පුළුවන් උපරිමය කරන්න පුළුවන් වෙයි කියලා මට ඒ විශ්වාසය ඇති වුණා. අපි කියන්නේ පුහුණු වීම චිත්‍රපටියට කලින් අපි සූදානම් වුණා. වගේම පිටපත හොඳින් කියවලා පෞද්ගලිකව මමත් ඒ කියන්නේ මම දන්න විදිහට ගොඩක් දක්ෂණලුවෙකුට වඩා මම හිතන්නේ මම ගොඩක් ලෑස්ති වෙන සූදානම් වෙන නළුවෙක්. ඉතින් ඒ කියන්නේ ඒ චරිතයට මම ඒ ලැබිච්ච කාලය ඇතුලේදී මට පුළුවන් උපරිම විදිහට මම ඒ චරිතය වෙනුවෙන් ලෑස්ති වුණා. ඒ වගේම ඒ දර්ශන ගත කිරීම අතරතුරදී අපි කියන්නේ ප්‍රසන්නයත් එක්ක හැම දවසකම පස්සේ දවසේ තියෙන ඒ දර්ශන ගැන අපි කලින් දවසේ රාත්‍රී අපිට ඉඩක් ලැබෙන හැම වෙලාවක මේ චරිතය ගැන කතා කරා. ඉතින් ඒ අපි හිටියෙත් බොහොම ලස්සන පරිසරයක. ඉතින් ඒ පරිසරයට වෙලා මේ ඊටාම හොඳ මනසකින් ඒ චිත්‍රපටියට ලෑස්ති වෙන්න අවස්ථාව ලැබුණා. ඒ මාසය පුරාම කාලය ඇතුළත ඒ සරත්සිරි කියන චරිතය ඇතුළටම වෙලා ජීවත් වෙන්න ඉතාම හොඳ සහයෝගයක් ඒ හිටපු කණ්ඩායමෙනුත් විශේෂයෙන් අධ්‍යක්ෂකවරයා ඒක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් අපේ අනිත් නිෂ්පාදක කණ්ඩායමත් සහාය අධ්‍යක්ෂකවරුන් හැමෝගෙම රංගන ශිල්පීන්ගේ සහයෝගය ලැබුණා. ඒ කාලය තුළ ඒ චරිතයට වෙලා ඒ චරිතයේ රස විඳිමින් ඒ කාලය තුළ ජීවත් වෙන්න. ඉතින් ඒක යම්කිසි සාර්ථකත්වයක් වෙන්න ඇති කියලා මම හිතනවා මේ චිත්‍රපටිය තුළ. ඔව් මේ දැවන්ත නිර්මාණය ඔබට දැක බලා ගන්න අවස්ථාව ලැබෙන දවස තමයි සැප්තැම්බර් 3 වෙනිදා. ඔබට ආරාධනා කරනවා ලංකාපුරා තියෙන සිනමා හල් වලින් මේ අත්දැකීම ලබා ගන්න. සමාජයේ අත්දැකීමක් විශේෂයෙන්ම කියනවා නම් ඔබ බුද්ධිමත් සමාජික ජීවිතයේදී ඔබ තර්කානුකූල හොඳ දේ තෝරනවා. ඒ හොඳ දෙයක් තමයි ඔබට ඔබ නැතුව ඔබ එක්ක කියන චිත්‍රපටය. විශේෂයෙන්ම අද දවසේ ඔබ දෙපළටම ආයුබෝවන් කියලා සමුදෙනා වැඩසටහන සම්බන්ධ වුණා. දිගින් දිගටම වින්දනය උදෑසනත් එක්ක රැඳී සිටින කියන ආරාධනාවෙන් කෙටි විරාමයකට යන්න හදන්න.
විරාමින අනතුරු ඔබ රැඳී සිටින්නේ වින්දනී උදෑසන හිරුයිතරුයි වැඩසටහනත් එක්කයි. ඔබ දන්නවා හැමදාමත් ඔබ ආදරය කරන කලාකරුවෙකුට හෝ කලාකාරණියකට අපි හිරුයිතරුයි වැඩසටහනට ආරාධනා කරනවා කියලා. ඔබ ආදරය කරන මේ ශේෂ්ත්‍රයේ හොඳ නමක් දිනාගත්ත ඔබට හොඳ ගීත ලබා දීලා තියෙන ආදරණීය ගායන ශිල්පිනියකට තමයි අපි ආරාධනා කරේ. අය ප්‍රවීණ ගායන ශිල්පිනී නෙළුව අධිකාරී. අයිබෝන්. අයිබෝන්. හිරුයිතරුයි වැඩසටහනට අද ඇවිල්ලා ඉන්නවා. කවුද මේ? තරු. සඳු. අයිබෝන්. ආ. ඇයි මේ 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 දෙන්නට ඒ වගේ නම් දෙකක් දාන්න හිතෙන්නේ ලොත්? දුවනි ඉස්සලා ලැබුණේ දුවට සඳුනි කියලා දැම්මා. ආ. සඳුනි කියලා නමට මං ආස තිබුණු නිසා දැම්ම ඇත්තටම. එයාගේ අර වෙලාවට දීපු නම නෙමෙයි සඳුනි ඇත්තටම. ඉතින් එයා සඳු නිසා අරයා තරුන් බවට පත් වුණා. ඒකට සඳුයි තරුයි ගොඩක් කටි වෙනනට කියන්නේ සඳු තරු කියලා. සඳුයි තරුයි. හරි. ඔබ පිළිබඳව කතා බහ කරද්දී ශේෂ්ත්‍රයේ අපේ ගීත රස විඳින අයට හොඳ ගීත ලබා දීලා තිනවා. ඒ ගීත හැමදාමත් අපි අතර තියෙනවා. ඇතම මේ ආරම්භයේදී දැනගන්න කැමති දැන් ඒ කාලේ ඔබ වගේ අය ගායනා කරපු ගීත අදටත් අද උපදින දරුවත් ඉදිරියට රස විඳිනවා. මොකද්ද මේකට හේතුව? හේතු කීපයක් තන මෙහෙමයි. ගීත රසිකයෝ වැළඳ ගන්න විදිහ අනුව තමයි අපිට පැවැත්ම දෙන ඕනම ගායකයෙකුට හෝ ගායිකාවකට. ඉතින් අද වෙනකොට ඒක තරමක් වෙනස් වෙන්න බලලා වෙනම විදිහකට ඒක ගලාගෙන යන්න ආරම්භ වෙලා තියෙනවා. හේතුව තමයි ඒ හැදෙන ගොඩක් තනු නිර්මාණ අපිට ගොඩක් එක වගේ. ඒ කියන්නේ මතක තියාගන්න අපහසු තත්වයක්. ඒ කියන්නේ අද එකක් අහලා මතක තියාගත්තොත් හෙට අනික අහුවාම ඒකත් ඒ වගේ හින්දා ඒ දෙකම පැටලෙනවා. කොයි එකද මට සමහර මම සමහර අලුත් ගීත වලට ආස සමහර ගීත වෙන හැබැයි මටත් සමහර වෙලාවට මුමුණනකොට තව වෙන සින්දුවක ඒ කියන්නේ අලුත් එක ඇහෙන තව සින්දුවක කොටසකට ගිහිල්ලා නැති එවැනි වූ ගැටලු. ඒ කියන්නේ එකාකාරී බවක් එකම විදිහට හැදෙන නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට හේතුවක් තියෙනවා. මේ දැන් කිසියම් ගීතයක් මෑත කාලේ ගොඩාක් ජනප්‍රිය වුණාමද ඉස්සරට වැඩිය හරිම වාණිජකරණයෙන් හැමදේම කමර්ෂලයිස් වෙලා එතකොට ඒ හැදුණු එක වගේ ඒක පොපියුලර් වුණා. අන්න ඒ වගේම එකක් තමයි මටත් හදලා දෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. ඔය ගිහිල්ලා හුඟක් ගීත නිර්මාණ හදාගන්නවා ඇත්තේ. ඉතින් මට හිතෙනවා ඒ තුල තමයි අර ඔක්කොම එක වගේ ගීත ගොඩාක් ආපුහම අපේ රසිකයින්ට කොයිකද මතක තියාගන්නේ කාලයක් ඕකද තියාගන්නේ කියන කොළුවට රැඳෙන්නේ නැහැ. ඉතින් අනිත් එක ඒ වගේම තමයි මාධ්‍ය දියුණුවත් වැඩි, චැනල්ස් ගොඩක් වැඩි. ඉතින් ඒ තුලත් හරි අමාරුයි එක ගීතයක් අපේ රසිකයෝ අතරට පවත්වාගෙන ගිහිල්ලා කාලයක් පවත්වන්න තියෙන අපහසුවක් එක ගැටලුවක් වෙලා තියෙනවා අද වෙනකොට. ඔව්. අපි ඉස්සලාම ඔබට ගීත ගායනා කරන්න ආරාධනා කරන්නේ ඔබ අසා සිටින මේ ගීතය. මට මගේ මුල්ම ගීතය ඇත්තටම රසික අතරට ගිය මුල්ම ගීතය ඔබ අසා සිටින මහින්ද දිසානායකයන් රචනා කළ රෝහණ අයගේ තමයි මගේ ගොඩාක් තරු නිර්මාණය වෙලා තියෙන රෝහණ අය අතින්. ඉතින් පුදුම විදිහට ජනප්‍රිය වුණා මේ ගීතේ. මම හිතන්නේ ගොඩක් සරල නිසා වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. කසුන්ට ආරාධනා කරනවා. Thank you.
Ramai nanti roba hero itu harus berusaha nanti kayak kalau ini nilu adikari mahatmi, tapi aduh dawas se api arah dina kerapukena, dan me denna ke nilu kah me wedi puru madang kah me ada me hari amaru yang lagi ini betul ni? Tiga, home tiagaan hari amaru, genawit amaru, me dek ni kang home dahai tegain bagai, tapi ini, nanti tinggi darah hari kata andera itu tinggi pak, siapa dah api ni aki, aki emne aki, aki tiga silent. Husband ini baru ni meyakin dah ni. Meya, ikan kiala berdak ni, kapilah ya tevici de. Muka tu ni. Meya teka cricket gahan lagi hilalah, kakule tissue kat kiri lah, tapi dekat ni baru inna kita terbelah. Muka tu ni dati kan? Inna deh ni naya, kita dah tulet cricket tamai gahan no na. Ya cricket play keran awa. Ithin kita dah inna amat apa reitamat, tuh boleh ati dia agan na over yak dahan ni kila tamai kian ni. Nelo deh, kami samaning deh, berbeza berbeza mata bola innoan demau piu. Deh, obi daru anagate kalakaru ekwin nona kini tena deh ni nata ikat tita yannoan patte katoragan deh kini wa deh nata waidiver ekwin nona deh, niitichne ekwin nona, eh matenggal ta daru gina lati ni. Eh mai, honda diga na gan dekila tamai kianne honda purwasi ekwin nona rata. Pradhana mende ekai, hebei mona sestre ka mona dia keraunat, mama kianne music. Demi gulaan tak pihit lah dia noa ika, aniwarai mu dina tu music kerawan awa. Muka deh me, adavena kote apitah itu wenne ane me, thakshani ke ararak, robola wagi daru tika kapat bihi wenne ane ika kapat gam mehem balno kote pain awa. Ika ni computer thakshani teka aradare karuna hengi mu daya wagi ika netter mu neti bela dia ni mali. Ika neti wega nama yano ika kata twinas karan ne beh. Iting puluang tarang utsa kerana wa itening mudah bela saman ni daru bawa tapat kerana mi para katotak iana kuda mi wahani ag gahak kolak dakin ne adala mai mihem iani. Iting ekatre ianda hadana mi golot mami ianda dini ne mang ekani saniware mami music kerana wa muka deh mi sundera manusak rasawindi inda mona sestre kahitiat. Eka sali bela tergan ne bay. Punca bata kiri makarno bata mi velau kiri kila bela pi ne wasara saka cakap. Itu betul. Takshanya, tik daru jiwat itu ni loko deng. Samahar lewat ya alu asri keraddi. Deng samaharu kini, demaupiya rekawarni hitiot tamai daru araksha keragian depulang. Kalau deng arah, bahir samajit meka tiasru keraddi. Ini narakadeval enda tina sambawi tay wedi endepulane. Ani wara, meeting api daru, adavena kute tapparay kerat. Atarin beri tatkya kevilati ni. Meeting, mangwiswasa kerana wa api langgama ya alu wagi indagena.
මේ දරුවන්ගේ ජීවිතවලම අපි ගැවසුණාම සහ හොඳ දේ දරුවට හුරු කරාම ගේ ඇතුළේ දැන් අපි සින්දුවක් ඇහුවත් අපි අහන්න ඕන මේ දරුවන්ගේ මනසට දියුණු මනස දියුණු කරන්න පුළුවන් රසිකත්වයක් හදන ගීතයක් තමයි අපි වාහනේ වුණත් දාන්නේ. හැබැයි එහෙමයි කියලා අලුත් પરම්පරාවේ ඒගොල්ලන්ට ගැළපෙන ගීත අහන්න නොදී ඉන්නව නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ කිසිම වෙලක. ඒකත් එක්කලා මෙහෙම දේවලු තියෙනවා පුතේ මෙවැනි රටාවක් තියෙනවා කියන එක. අනිත් එක මේ දරුවන්ට මේ සංගීතය වගේ කලාව වගේ විෂය උගන්වන එකේ වැදගත්කම තමයි දැන් ඔයාලා නිකන් බලන්න අද කාලේ ගොඩක් මේ වයසේ ළමයිට පුතේ කිව්වහම හිනා වෙන්න දන්නේ. ඒක මගේ අත්දැකීමෙන් මම දන්නා මොකද අපි මියුසික් ඇකඩමි එකක් කරන නිසා අපිට ගෙනල්ලා බාර දෙන්න දරුවන්ට මේ මිස් මේමියා මෙහෙමයි නම පුතේ ඉස්කෝලේ යන්නේ කොහෙද? මොකක් හෝ අපි කියමු මොකක් හරි විද්‍යාලය නම කියලා මෙහෙම. පුතා ඉන්නේ කීයේද? ඔහොම මං කියන්නේ එවැනි තත්ත්වයට අපේ දරුවෝ පත් වෙලා ඉතින් මම හුඟක් අපි මාත් කපිලත් උත්සාහ කරනවා මේ දරුවෝ හරිට සුන්දර ලෝකයක් මේ ඉස්සල්ලාම hina වෙන්න කතා කරන්න විහිළුවක් විදිහට බාර ගන්න තරම්වත් ළමයි සාමාන්‍ය නැති වෙලා. ඉතින් හරි කේද වාචකයක් ඒක. ඉතින් මම කියන අනිවාර්යයෙන්ම කලාව කියන විෂය හැම දරුවෙක්ටම මොන විදිහෙන් හරි උගන්වන්න කොච්චර ඉහළ ශාස්ත්‍රයකට ගියත් ඒක කවදා හරි විශාල වටිනාකමක් එනවා මේ යහපත් දරුව සමාජයට බිහි කරන්න කියන එක. ඔව් අම්මා කෙනෙක් විදිහට එම අද වැඩසටහන බලන ගොඩක් දෙනෙකුට වැදගත් වේ කියපු දෙය. මොකද හොඳ දරුවෙක් සමාජගත කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි ඊළඟට මොකක් තෝරගන්න සින්දු? අපි කියමු කඳුළු. ඒ ගීතේ ලිව්වේ කවුද? ඒක ලිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හා හා. ඒ ගැන කියමු. හා. ලැබුණු විදිහ කියමු රොහණ අයගේ. හරි. කසු. Sunne tini sa.
Biramane kaling api rasa winde kandulu neti gite eka me wisi widyal shi shekli eka mata tepeling magit tungwe ni sedi eka ta kerunu gite yak mata tepeling lebunu gite yak wisi widyal shi sheking nalinda sanjiwa kela ebe mama owo dekalawat netu me ketura me gite kere be pasukale ka homa ta guna gehona utahari satu tui ewa gema owo mahita ni wisi widyal etula kawi potli epu bohoma සහතික ලබා ගත්ත බොහොම දක්ෂයෙක් කියන එක පසුවට මම දැනගත්තා. ඉතින් මම අහඹු ලෙස තෝරා ගත්තා වුණත් මම හොඳ ගීතයක් තෝරගෙන තියෙනවා කියන දේ ඔහු ඔප්පු කරා. මොකද ඔහු හොඳ දක්ෂයෙක් විශ්වවිද්‍යාලයේ තුල. ඔව් ඔබේ හස්බන්ඩ් සංගීතඥයෙක්. මට මතකයි 2007 අවුරුද්දේ රජරට විශ්වවිද්‍යාලයේ තිබ්බා ප්‍රභාස්වර කියලා සංගීත ප්‍රසංගයක්. ඔබත් සහභාගී වුණා කසුන් කල්හා අමරසිරි තීරස්මාරි. එතනදී මම දැකපු දෙයක් තමයි මේ ඔබ වේදිකාවට ගොඩ වෙන්න කලින් මේ මියුසික් කරන හැටි, සවුන්ඩ් බැලන්ස් කරන හැටි ඔක්කොම යා චෙක් කරලා ඉවරුණාට පස්සේ තමයි ඔබ වේදිකාවට ගොඩ වුණේ. අදටත් එහෙමද? ඔව්, ඉතින් මගේ ජීවිතේ හැමතිස්සෙම හැම දෙයකදීම කපිල ඉන්නවා. අපි දෙන්න එකම ගමනක් යන මොකද ඔහුත් සංගීත ශාස්ත්‍රයේම ඔහුත් අධ්‍යක්ෂකවරයෙක් කෙනෙක්. එයා සින්දු මම මගෙත් එක්ක කිව වුණාට එයා හරි කම්මැලි සින්දු කියන්න. එයා එයාගේ ආසම දේ, ඒ කියන්නේ මට මගේ ආසම දේ කරගෙන ඉන්න දෙන්න මට සින්දු කියන්න අඩ ගන්න එපා කියලා කියන්නේ. ඉතින් විහිළුවට කියන්නේ කොහොම වුණත් ඔහුට හොඳට ගායන්න පුළුවන්. කොහොම වුණත් ඔහු වඩා කැමති සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරන්න. ඉතින් ඔහු ඒ ඉත ගොඩක් ඔය ටෙලි ඩ්‍රාමා, ෆිල්ම් ඒවල වැඩ කටයුතු කරනවා කපිල. ඉතින් මගේ හැම දෙයක් තුළ මගේ ගීතයක් ගත්තත් මගේ මම තැනකට ගිහිල්ලා ගායනා කරන්න ගත්තත් ඒ මට ඒ අවශ්‍ය හැම ශක්තියක්ම කපිල හැමතිස්සෙම දෙනවා. ඉතින් ඒක ඔහු තුළ ඒ ගුණය බොහොම ඉහලින් තියෙනවා. ඉතින් මම ඒක බොහොම ආදරෙන් අගය කරනවා. ඔව්, දැන් මේ දෙන්න දිහා බලද්දී ඒ කාලේ අතුල අධිකාරිය ඔබේ සහෝදරයා ඒ කාලේ පොඩක් මතක් කරන්න. අයියා ගොඩක් මට මම අයියට වඩා හතක් බාලයි. මම ගොඩක් කුඩයි. මේ හැබැයි මට විහිළු කරන මට අක්කා කියලා කියන්නේ. මොකද මුගක් අයිට පැටලිලා මල්ලිද කියලා අහනවා. ඉතින් හරි ආසයි ඒකට. ඉතින් කොහොමත් අයියා ශාස්ත්‍රයේට ඒ කියන්නේ වාදක කණ්ඩායමේ සන්ෆ්ලවර් වාදක කණ්ඩායමේ වාදකෙක් කියලා ඉන්න කාලේ මම ගොඩක් පොඩි. ඉතින් මම ඉස්කෝලේ යනවා. ඉතින් එයා ශාස්ත්‍රයේ එයාට ඊට පස්සේ එයා ගායකෙක් හැටියට ආවා වුණත් ඒත් මම එතකොට ඒත් ඉස්කෝලේ යන කාලේ ඇත්තටම. ඉතින් මමත් ශාස්ත්‍රයට එන්න ඕනයි කියලා එහෙම බලාපොරොත්තුවක් මගේ තිබුණේ නැහැ. මං මට උවමනාව තිබුණේ මට ඒ මියුසික් පැත්තෙන් යන්න පුළුවන් උපරිමයක්. ඒ කියන්නේ මම මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඇගෙන් ඉගෙන ගත්තේ මම පෙරදිග අපරදිග සංගීත දෙකම. තාත්තා ගොඩක් වෙස්ටර්න් පැත්තට බාර. ඒ කියන්නේ ඔහු පියානෝ ඉගෙන ගත්ත. පියානෝ ගහන්න පුළුවන්. තාත්තගේ පොලි ගොඩක් දක්ෂ සංගීතයට දක්ෂයි ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේ පැති දෙකම ක්ලාසිකල් වෙස්ටර්න් කියන දෙකම මම ඉගෙන ගත්තා. මම පියානෝ මියුසික් තමයි කරේ. මම විශ්වවිද්‍යාලය තුල මම ස්පෙෂල් ජනගී. එතකොට වෝකල් ගායනය තමයි මම ස්පෙෂල් කරේ. මම ක්ලාසිකල් තමයි මේන් කරේ. ඉතින් අර ඒ දේවල් කරගෙන මම ඒ ශාස්ත්‍රය තුල ඉහළට යන්න හිතුව මිසක් රැකියාවක් හැටියටම සංගීතය තෝරගන්න ඉහළින් මේක ඒ විභාග කරා මිසක් මම මේ ශාස්ත්‍රයට ආවේ අහම්බෙන් ඇත්තටම. මම ආවේ සුදුසුදු ටෙලි නාට්‍යෙන්. මේ අලුත් කටහඬක් ඔය රෝහණයි හොයන කාලේ විශ්වවිද්‍යාලය තුල ඉන්න කාලෙම මම ගිහිල්ලා මගේ කටහඬ පරීක්ෂණයකට මුණ දීලා මාව තෝරගෙන රෝහණ අයියා ඒ කරපු ඒ නිර්මාණයෙන් පස්සේ සුදුසුදු ගොඩාක් කවි ගායන ගොඩාක් තිබුණ කෙනෙක්. චරිතයකට සම්පූර්ණ කවි ගීතවලින් ගියේ. ඒක කරෙත් ඔය මහින්ද දිසානායක යන්ගේ තමයි පද රචනාව. ඊට පස්සේ තමයි ඔය රෝහණයත්ත කියලා රෝහණම් කියලා ඇයි සින්දුවක් කරන්න නැත්තේ කියලා. ඊට පස්සේ තමයි ඔබ ආසා සිටි නම් නගේ මලේ මම යන්නම් වගේ ගීත කීපයක් එකවර ඒ කියන්නේ පළවෙනි CD තැටියේ තිබුණු ගීත කීපයක්ම
ඒ මගේ වාසනාවට ඒ මම ශේෂ්ත්‍රයට ආපු කාලෙම ඒ ගීත හරි ඉක්මනින් රසිකයෝ වැළඳගත්තා. රගේ මලේ ඔබ අසා සිටිනම් මම යන්නම් ඒ වගේ ගීත ගොඩක්. එහෙම සාමාන්‍යයෙන් එකවර ගීත ගොඩක් ජනප්‍රිය වෙනවා අඩුයි. ඉතින් ඒ විදිහට තමයි මම ශේෂ්ත්‍රයට ආවේ. ඉතින් අයියා ඊට කලින් ලොකු දිග ගමනක් මට කලින් ගියා. ඉතින් මම අයියා හිටපු නිසා ශේෂ්ත්‍රයට එන්න හිතපු කෙනෙක් නෙමෙයි. හරි හරි. අපි ඊළඟට තෝරගන්න ගීත ගැන පොඩ්ඩක් කතා කරලා ගීත ගැන. අපි ඊළඟට මම ඊළඟට තෝරගන්නේ තේ මගේ ජනප්‍රිය ගීත වලින් මං නැතිදා ගීත. ඒකත් මහින්ද දිසානායකයන්ගේ. ඒ වගේම රෝහණායකගේ තනුව. Oh,
හිරුවිතර වැඩසටහනේ අවසාන කාලය ගිවිලා යන්නේ දැන් මේ නෙලෝක දැන් මම අපි කලාකරුවොත් එක්ක ගනුදෙනු කරද්දී දැන් දැකලා තිනවා සමහර අය විරහ ගීතයක් වෙන්න පුළුවන් ඒ විරහ ගීතය තමන්ගේ කරගෙන ඒ වචන වලට ඒ දුක ශෝකේ ප්‍රකාශ කරන ගීත ගායනා කරනවා දැන් ඔබ විරහ ගීත ගායනා කරන ඔබ hina වෙලා ඒ රසයේ විඳිනව දෙනවා ඔව් මෙහෙමයි හිනාව ටිකක් යවන්න අමාරුයි මොනේ මට සමහර විෂුවල් වලට ගියාම මේ සමහර සින්දු දැන් කියන විෂුවල්ස් කරන වෙලාවට මේ නෙළුවක් ඔය හිනා වෙනවා වැඩි එතකොට ඒකේ විරහාවක් එන්නේ නැහැ කියලා මම කියනවා මල්ලි ඒ විරහව පෙන්වන්න දාන්න වෙන මොඩල් කෙනෙක් මොකද මම දන්නේ සින්දු කියන්නනේ ඉතින් මට හරි අමාරුයි මේ කොච්චර නෙළුවක් අහිනානොද හිටියත් නෙළුවක් අගේ මූණෙන් පේන්නේ සතුටලු ඉතින් මොකද ඒකින් ඒක මට හරි අමාරුයි හදාගන්න මේ කොහොමනත් මෙහෙමයි සින්දුව හිනාව තිබුණාට මට ෆීල් කරගෙන තමයි මම කියන්නේ يعني මටම මම මේ සින්දුව විඳගෙන මම දනවගෙන තමයි ගීතේ ගයන්නේ ඉතින් ඒක ඒ සින්දුවක් ඇහුවත් එච්චරයි මම කිව්වත් එච්චරයි ඉතින් එතකොට ඒ දැනෙන දේම තමයි දෙන්න බලන්නේ ගායනේ නෝ හරි ඒ වගේ තමයි මෙයා දැන් මේ වාට හොරෙන් මෙයාට hina වෙනවා ඈ මට ඇහින් පෙන්නනවා ඒවද gider දෙන්නේ ඔව් ඉතින් ඒ දෙන්න හරි කෝලං ඉතින් හරි අපිට කියන්නකෝ මේ හස්බන්ව හම්බුනේ කොහොමද කියලා කපිලයව හම්බුනේ මගේ අම්මා සංගීත ගුරුවරියක් ඌගේ ඉතින් හැමෝම දන්නවා දැන් ගොඩක් පරණ විස්තරයක් ඉතින් එයාගේ හොඳම ගෝලයා තමයි කපිල ඉතින් මම ආනන්දෙට ගියා ඒ ලෙවල්ස් වලට අම්මා උගන්නන ඉස්කෝලෙටම ගියා මොකද මට ඒ ලෙවල්ස් මේ ඔරියන්ටල් මියුසික් තිබුණේ නැහැ මම හිටපු පාසලේ පස්සේ මං ඒ ඉස්කෝලෙට ගියා ඉතින් එතනින් මට කපිල වුණා කපිල අම්මගේ හයේ ඉඳලම ගෝලයා ඉතින් ඒ ගිහිල්ලා තමයි මට කපිලව මුණ ගැහුනේ උසස් පෙළ පන්තිවල ඉතින් එතනින් අපි දෙන්න අඳුරගෙන ඉතින් ඒක ආදරයක් බවට හැරිලා ඊට පස්සේ අපි දෙන්නම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මට කලින් අවුරුද්ද කපිල ගියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඉතින් එතනින් පස්සේ තමයි ඉතින් විශ්වවිද්‍යාලයෙන් ඇවිල්ලා අපි ඉතින් එකතු වුණේ අම්මගේ ආශිර්වාදෙ මැද්දේ ඔව් අද දවසේ අපි ආරාධනා කරේ නිලු අධිකාරි ඒ වගේම අපි මේ ස්වාමි පුරුෂයාට ආරාධනා කරා මේ පුංචි පුතා මේ අත් එක සෙල්ලම් කරලා තමයි ඉන්න බැරුණේ තවත් දවසක අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන හොඳ ඩ්‍රම්ස් වාදකයෙක් නේද ඔව් ඩ්‍රම්ස් ගහනවා හයි ස්කූලෙත් වැඩවලට සම්බන්ධ වෙලා ගහනවා ඉතින් හරි ලැජ්ජයි හැබැයි හා මෙතනදී විතරද ගෙදරදී දැන් පෙන්නන්න කිව්වට කවදාවත් සින්දුවක්වත් ඒක කරන්නෙත් හරිම මේ ලැජ්ජාවෙන් ඒ වුණාට හැබැයි ඉතින් අර ඉස්කෝලේ මේ මෑතක වැඩකදී භක්ති ගී වැඩේ කදී පුංචි බාධා කිරීමක් දැන් වෙලාව කීයද කියලා බලන්න වෙනවා අපිට ඊට පස්සේ කතා කරමු හරි අපිට ලැබුණ කාලය ඉවර වෙලා යනවා දරුවෝ දෙන්නත් එක්ක අද මෙතනට ඇවිල්ලා ඉන්න අවසාන වශයෙන් මොනවද කියන්නේ අවසාන වශයෙන් කියන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් පහුගිය කාලෙත් ඉතින් මේ කාලෙත් ගෘහස්ස ප්‍රසංග මම ගොඩක් සහභාගී වෙන්නේ මේ වෙනකොට ඉදිරියේදී සංචාරකීපෙකුත් සහභාගී වෙන්න නියමිතව තියෙනවා පහුගිය කාලෙත් වික්‍රත්නායක මහත්තයත් එක්ක හොඳ ප්‍රසංගයකට පහුගිය කාලේ සම්බන්ධ වුණා ඉතින් හරිම සතුටුයි මේ ප්‍රසංගය ගැන ඕස්ට්‍රේලියා කියන රටට ගිහිල්ලා ඉතින් එතකොට ඉදිරියේදී අලුත් නිර්මාණ CD එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ මගේ ප්‍රසංගයත් සමගම ඊට අමතරව කාර්යබහුල වෙනවා ඉතින් ගොඩක් මං ගොඩක් මාය කපිලයි වෙසෙන්නේ මගේ මියුසික් ඇකඩමි එකේ වැඩ කටයුතු ඉතින් ඒකේ ගොඩක් දරුවෝ ඉන්නවා මේ වෙනකොටත් ළමයි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒකෙත් ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නවා ඒවලට තමයි දැන් ගොඩක්ම කාලේ මිඩංගු වෙන්නේ මොකද පූර්ණ කාලීනව අපි දෙන්න මියසි ආරණ නමින් කරන ඒ කලායතන කටයුතු සහ මියුසික් ඇකඩමි වැඩ තමයි ගොඩක් කටයුතු කෙරෙන්නේ කපිලත් මාත් ලයනලුත් ඒකට සම්බන්ධ ගුරුවරයෙක්. ඔව් ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගම හිරුවිතර වැඩසටහනෙන් අපි සමු ගන්නවා හිරු TV සමගින් රැඳිසින්න ආයිබෝවන් කියලා කියන ගම තවත් ගීතයකට ආරාධනා කරනවා.